ඕක වල ජීවිතයේදී ඩිග්‍රියක් විතරක් කරලා ඇදෙද ඩිග්‍රියද අමතරව එනහම් අපි තව මොනාද කරන්න ඕන ප්‍රොෆෙෂනල් කෝස් කරනවද ඩිප්ලෝමා කරනවද එහෙම නැත්නම් නෝමල් කෝස් එකක් කරනවද දැන් ඕගොල්ලෝ සාමාන්‍ය ඩිග්‍රිය එකක් ගන්න මොකටද ඩිග්‍රිය එකක් ගන්න එක හොඳ ප්‍රොෆෙෂන් එකකට යන්න ඉතින් එහෙම හොඳ ප්‍රොෆෙෂන් එකකට යන්න නම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඩිග්‍රියට අමතරව ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ ඉතින් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක කියලා කියන්නේ ඔයගොල්ලෝ ඩිග්‍රියක් කරාට පස්සේ හරි එහෙම නැත්නම් ඩිග්‍රියට අමතරව හරි තියෙන අමතර ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක. ඒ කියන්නේ ඉන්ටර්නැෂනලි වැලියු එකක් තියෙන ක්වොලිෆිකේෂන් එකක්. ඉතින් මෙහෙම ක්වොලිෆිකේෂන් එකක් ගන්න තමයි අද මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් අද අපි කතා කරන්න හදන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ගැන කතා කරොත් මේ සර්ටිෆිකේෂන් එක ඔයගලන්ට $165ක් වෙන සර්ටිෆිකේෂන් එක මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකේ තියෙන කූපන් කෝඩ් එහෙම නැත්නම් වවුචර් කෝඩ් එක යූස් කරලා ඔයගලන්ට පුළුවන් $165ක් වෙන ඒ කෝස් එක ඔයගලන්ටම ලබා ගන්න පුළුවන් $65කට. ඉතින් $100කම gift voucher ඔයගලන්ට මෙන්න මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකේ තියෙන කූපන් එක ඔයගොල්ලෝ ඒ අදාළ තැන එන්ටර් කරලා ඔයගලන්ට පුළුවන්කම තියෙනවා $165ක $165කට. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 13000ක් ආසන වශයෙන් 13000ක් වගේ මුදලකට ගන්න පුළුවන් ලංකා මුදලින් රුපියල් 33000ක් වගේ වෙන කෝස් එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි ඩිප්ලෝමා කෝසස් ගත්තත් නැත්නම් නෝමල් සර්ටිෆිකේට් කෝසස් ගත්තත් ප්‍රොෆෙෂනල් කෝසස් ගත්තත් කොහොමද ලංකාව යන බජට් එක. ඉතින් ඒ බජට් එකත් එක්ක ඔයගලන්ට රුපියල් 13000කට නිකන්ම කෝස් එක විතරක් නෙමෙයි කියන්නේ කෝස් එකයි ඒ අදාළ සර්ටිෆිකේෂන් එක කරන එක්සෑම් එක ඒ දෙකම ඔයගලන්ට පුළුවන්කම තියෙනවා රුපියල් 13000ක් වගේ මුදලකට අරගෙන. ඉතින් අපි බලමු මොකද්ද මේ සර්ටිෆිකේෂන් එක ඒ වගේ මේ සර්ටිෆිකේෂන් එක ඉෂුව කරන්නේ කවුද සහ ඔයගලන්ට මේ වවුචර් එක ලබා දෙන්නේ කවුද විසින්ද කියලා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. वेलकम टू इनफॉब इतनी आदत मेक तो इनफॉब यूट्यूब चैनल के तवा एक वीडियो कैक इतने मे वीडियो पटांगा खाली मंगा मे वीडियो को मुखदेने के मे वीडियो के मंगे कथा हादे डोलासी हेट पहाकड़ गण पुलवा प्रोफेशनल सर्टिफिकेशन का डोले हेट पहाकड़ गण को मे कौद मे डोले हेट पहाकड़ डोलासी हेट पहाती डोले हेट पहाकड़ को एक्साम देखम इश्यू करता सिस्किया ईटी सोल्यूशन आयतने सिस्किया ईटी सोल्यूशन आयतने मेवेदी डोले एक्सी हेट पहाकन कोर्स प्रोफेशनल कोर्स इश्यू कर डोले हेट पहाकड़ थिंग अभी बाल मेक इश्यू कर मोके प्रोफेशनल क्वालिफिकेशन इश्यू कर मोके सह मुखद मे कोर्स एक अभी बाल The last thing this guy needs is to see the IT guy coming. Hi, Todd. I'm Jeff. Do you know why these errors keep coming up? You're a high target. I have some important stuff to do back at IT, so I'm going to go back to the office. Cybersecurity is everyone's problem. If you aren't training, they aren't getting it. CSCU, Certified Secure Computer User. What is EC Council? What is CSCU? EC Council is CSCU course. इश्यू करना तन एम ऑफर करना तन दिन सी एस यू की कोर्स इश्यू करें ईसी काउंसिल के थिं ईसी काउंसिल के साइबर साइड के प्रोफेशनल सर्टिफिकेशन इश्यू करना आयतना की थिंक ईसी काउंसिल के माई
මෙන්න මේ CSCU එහෙම නැත්නම් Certified Secured Computer User කියන Professional Qualification එක issue කරන්නේ. ඉතින් මෙන්න මේ Professional Qualification එක ගත්තත් මම ඕගලන්ට කලින් කිව්වා ඔයගලගේ degree එකක් තිබිලා විතරක් මදි ඔයගලන්ට මොකක් හරි field එකකට එහෙම නැත්නම් මොකක් හරි working environment එකකට යන්න. තවත් ඔයගලගේ profession එක වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට අවශ්‍ය වෙනවා Professional Qualification කියන දේ. ඉතින් Professional Qualification එකක් තමයි මේ CSCU කියන්නේ ඔයගලන්ට cyber පැත්තෙන් ඔයගොල්ලෝ cyber side එකේ මොකක් හරි යන්න බලාපොරොත්තු වෙනවා නම් සහ ඔයගලන්ට මෙහෙම cyber side එකේම යන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ day to day computers use කරනවානේ. ඒ වගේම computers use කරනවා වගේ internet use කරනවා. ඉතින් අන්නේ computers සහ internet දෙකම use කරනවා නම් එතනදිත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ගේ machine එකක් එහෙම නැත්නම් ඔයගලන්ගේ phone එකක් හරි අන්තර්ජාලයට connect වෙනවා කියන්නේ මොකක්ද? ඔයාලගේ data හැමතැනම තියෙන්න පුළුවන්. ඒකද මේ වෙද්දි ගොඩක් දුරට වෙනවා. ඉතින් අන්නේ හැම වෙන දේ ගැන හරියටම දැනගන්න සහ කොහොමද අපි ෆයිල් secure කරගන්නේ සහ ඒ අමතරව cyber පැත්තෙන් තියෙන දේවල් සහ computer security පැත්තෙන් තියෙන හැම දේ ගැනම මෙන්න මේ course එකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ course එක ඔයගලන්ට ගන්න පුළුවන් මම course එකේ content එකයි කොහොමද course එකට enroll වෙන්නේ සහ මේ voucher එක සම්බන්ධයෙන් හැමදේම මම ඉස්සරහට කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ මගේ info youtube channel එකට අලුත් කෙනෙක් නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ info youtube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි යහපැත්තේ තියෙන bell icon එක click කරන්න තමතක ගන්න එපා. එතකොට තමයි ඔයගලන්ට මේ වගේ මම දාන අලුත් videos ඉක්මනටම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මම කලින් කිව්වා වගේ ඔයගලන්ට පුළුවන්කම තියෙනවා මම අදා ඔයගලන්ට දෙන voucher code එක use කරලා $165ක තියෙන course එකයි exam එකයි දෙකම ඔයගලන්ට කරන්න පුළුවන් $65කට. ₹13000 ලංකාවේ කෝසස් හොයා ගන්න නැති තරම්. ඉතින් ප්‍රොෆෙෂනල් කෝසස් කොහෙත්ම නැහැ ₹13000ට. ඉතින් අපි බලමු මොකද්ද මේ CSCU එහෙම නැත්නම් Certified Secured Computer User කියන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක කරාම හම්බ වෙන බෙනිෆිට්ස්. ඒ වගේම තමයි මේකේ කෝස් කන්ටෙන්ට් එක කොහොමද තියෙන්නේ? ඒ වගේම එක්සෑම් එක කොහොමද තියෙන්නේ? සහ ඔයගොල්ලෝ කොහොමද මෙන්න මේ $165 එක $65කට ගන්නෙ? මම දීපු voucher code එක එහෙම නැත්නම් gift voucher එක use කරලා කියලා. ඉතින් අපි යමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඉතින් මේක course content එකයි easy council කියන්නේ මොන වගේ එකක්ද කියලා තවදුරටත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් easy council එකේ page එකට යන්න. ඔයගලන්ට පුළුවන්කම තියෙනවා Google easy council කියලා type කරලා මේකේ උඩම තියෙන ඔයගලන්ට මෙතන display වෙන උඩම තියෙන easycouncil.org කියන link එකට access කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලගේ official page website එකට ඔගලංග නැවිගේට් වෙනවා. මෙතනදී ඔයගලන්ට පේනවා EC Council page එක මොන වගේ කොහොමද countries කීයක තියෙනවද? ඒ වගේම certified professionals ලා කී දෙනෙක් මේ වෙද්දී ඉන්නවද ලෝකේ? ඒ වගේම තමයි tools and technologies කොච්චරක් use කරනවද මෙන්න මේ EC Council කියන EC Council එකෙන් offer කරන දේවල් වලින්. ඒ වගේම තමයි පල්ලෙහාට ගියත් ඔයගලන්ට පෙන්වනවා මෙතනදී EC Council එකෙන් cyber security certificate program certification programs මොනවාද තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නව ගොඩක්ම ethical certificate ethical hacking ඊට පස්සේ blockchain ඒ වගේ network defense ඒ වගේ ගොඩක් දේවල් වලට ඔයගොල්ලෝ දන්න professional courses තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ ඒවට යන නම් සාමාන්‍යයෙන් ටිකක් ඔයගලන්ට ඒ courses මට්ටම් වලට යන නම් ඔයගලන්ට සාමාන්‍යයෙන් ටිකක් හොඳ knowledge එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ cyber ගැන ඊට පස්සේ ඒවයින් වෙන effects ඒ ගැන හැම දේම ගැන ඔයගලන්ට පොඩි knowledge එකක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම නොලෙජ් එක නැතුව ඔයගලන්ට බේසික්ම ඔයගලන්ට බේසික් නොලෙජ් එකක් හදා ගන්න පුළුවන් සහ ඔයගලන්ට ඊට අමතරව ඔයගලන්ට ඇඩිෂනල් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ඇඩ් කර ගන්න පුළුවන්. මම අද ඔයගලන්ට මෙන්න මේ කියලා දෙන සර්ටිෆයිඩ් සිකියුර් කම්පියුටර් යූසර් කියන කෝස් එක එහෙම නැත්නම් එක්සෑම් එක කරා. ඉතින් අපි බලමු මේකට ගිහලා කොහොමද ඒකේ කෝස් කන්ටෙන්ට් එක සහ එක්සෑම් එක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි page එක display වෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන පල්හැට ගිහිල්ලා මුලින්ම බලමු course outline එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේකේ course outline එක විදිහට ගත්තොත් මේගොල්ලෝ හඳුනා දෙනවා course outline එක points කිහිපයකට. මෙතනදී මුලින්ම introduction to security security ගැන පොඩි introduction එකක් දෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපේ machine එක කියන්නේ computer එකක් කෙලින්ම internet එකට connect වෙනවා කියන්නේ ඒකේ තියෙන data වලට no guarantee. ඒ කියන්නේ අපේ තියෙන ෆයිල්ස් ඒවා ඔක්කොම
එකන්න අපි මොක් හරි ෆයිල්ලක් අප්ලෝඩ් කරා හරි කොහෙටරි හැම දෙයකටම සිකියුරිටි එකක් ඕනේ වෙනවා. ඉතින් එහෙම සිකියුරිටි එක ගැන කියන්න මොනවාද? ඒ වගේම තමයි සිකියුරිටින් ඔපරේටින් සිස්ටම්ස්. ඒ කියන්නේ Windows, Mac, Linux ඒ වගේ ඔපරේටින් සිස්ටම්ස් කොහොමද සිකියුර් කරගන්නේ? ඒ වගේම තමයි ඊට පස්සේ මේ malware identifiers ගැන කියන්න මොනවාද? ඊට පස්සේ තියෙනවා internet security එක, social security on social network sites, securing email communications, email servers කොහොමද සිකියුර් වෙන්නේ? ඒ වගේම තමයි securing mobile devices වලදී කොහොම සිකියුරිටි එක බලපාන්නේ. ඒ වගේම තමයි සිකියුරිටි ද cloud storage වලදී කොහොමද securing network connections සහ data backup and disaster recovery කියන content එක තමයි මෙන්න මේකදී ඔයගලන්ට CSE එහෙම නැත්නම් certified secure computer user කියන ඒ course එක යටතේ ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කිව්වා මේ course එක සහ ඔයගලන්ට exam එක දෙකම issue කරනවා $65කට. ඒ කියන්නේ $165ක් වෙනවා මෙන්න මේ දෙකම ගත්තොත් ඔයගලන්ට. එහෙම නැත්නම් ඔයගලන්ට $100ක් අඩු කරගෙන يعني $100ක ඔෆ් එකක් තියාගෙන ඔයගලන්ට පුළුවන්කම තියෙනවා $65කට. ඒ කියන්නේ ආසන්න වශයෙන් 13 ලංකා මුදලෙන් රුපියල් 13000කට මෙන්න මේ කෝස් එකයි එක්සෑම් එකයි දෙකම මේක දෙකම ෆලෝ කරන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඩිප්ලෝමා එකක් ගත්තා, ඩිප්ලෝමා කෝස් එකක් ගත්තත් දැන් ලංකා මුදලින් කොච්චරද? අවම 20000ට වැඩි. ඉතින් මෙන්න මේ ඔෆර් එක ඔයගලන්ට ගොඩක් වටිනවා. ඉතින් රුපියල් 33000ක් වටින ඔෆර් එක රුපියල් 13000ක් වැනි මුදලකට ඔයගලන්ට මෙන්න මේ මම ඔයගලන්ට දීලා තියෙන පල්ලිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන කූපන් කෝඩේ එහෙම නැත්නම් වවුචර් කෝඩේ ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මම කෝස් කන්ටෙන්ට් එක ගැන සඳහන් කරා කොහොමද කෝස් කන්ටෙන්ට් එක තියෙන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද එක්සෑම් එක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්න ඕනම කෝස් එකක් කරොත් අනිවාර්යයෙන්ම ඒක එක්සෑම් එකක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ හරියට කෝස් එක වෙලාද ඒක සර්ටිෆයිඩ් කරගන්න පුළුවන් තත්ත්වයක ඔයාලා ඉන්නවද කියලා මෙන්න මෙතනදී චෙක් කරන එක්සෑම් එක. ඉතින් මේකෙදි ඒ විදිහටම ඉසි කවුන්සිල් එකෙන් තමයි එක්සෑම් එක ඔෆර් කරන්නේ. ඔෆර් කරත් ඔයගලන්ට අදාළ ඉසි කවුන්සිල් එකේ එක්සෑම් එක කරන්න සාමාන්‍යයෙන් කරන්න ගියොත් $100ක් යනවා. ඉතින් ඒ $100 ඔෆර් කරනවා ඔයගලගේ එක්සෑම් එක කරන්නත් ඔයගොල්ලෝ මේ කෝස් එක ෆලෝ කරාට පස්සේ. ඉතින් මෙතනදී ඔයගලන්ට එක්සෑම් එක විදිහට ප්‍රශ්න 50ක් එනවා. ඒ ප්‍රශ්න 50න් ඔයගොල්ලෝ ලකුණු ගන්න ඕනේ 70%ට වැඩිය. 70%ට වැඩියෙන් ගත්තොත් විතරයි මේකෙදි ඔයගොල්ලෝ පාස් කියන රේට් එක ගන්නේ. කියන්නේ ඔයගොල්ලෝ පාස් වෙන්නේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම 70%ට වඩා ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ පේපර් එක. එහෙම නැත්නම් මෙන්න මේ එක්සෑම් එක ඔයගලන්ට MCQ පේපර් MCQ එක්සෑම් එකක් තමයි දෙන්නේ, මල්ටිපල් චොයිස්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පැය දෙකක කාලයක් ඇතුළත ඩියුරේෂන් එක පැය දෙකක කාලයක් ඇතුළත ඔයගොල්ලෝ මේ එක්සෑම් එක කරන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ ටෙස්ට් එක ඔයගලන්ට ඩිලිවර් කරන්නේ ඉසි කවුන්සිල් එක්සෑම් පෝර්ටල් එක හරහා. ඔයගලන්ට එක්සෑම් පෝර්ටල් එක හරහා ලොග් වෙලා ඊට පස්සේ ඔයගලන්ට ටයිප් කරන්න එනවා එක්සෑම් කෝඩ් එක. ඒ කියන්නේ එක්සෑම් වවුචර් කෝඩ් එක. ඒ වවුචර් කෝඩ් එක ඔයගලන්ට ලබා දෙනවා Cisco IT Solutions කියන ආයතනයේ. ඉතින් ඒකෙන් ඔයගලන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ එක්සෑම් එක කම්ප්ලීට් කරගන්න. ඉතින් මෙන්න මේකෙදී ඔයගලන්ට මේ කෝස් එක ෆලෝ කරන්න ඔයගලන්ට කරන්න ඕන ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඉතින් අන්නේ ස්ටෙප්ස් ටික මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඔයගලන්ට මෙන්න මේ මම පල්ලිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වවුචර් කෝඩ් යූස් කරලා තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ කෝස් එකේ පේමන්ට් එක කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඔයගලන්ට $165ම ගෙවන්න වෙනවා. මෙතනදී $100ක්. මෙතනදී $100ක්. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 20000ක් විතර ඔයගලන්ට ඔෆ් එකක් හම්බ වෙනවා. මෙන්න මේ එක්සෑම් එක සහ කෝස් එක දෙකම ෆලෝ කරන්න. ඉතින් එතකොට ඔයගලන්ට ඔයගලගේ අතින් වියදම් වෙන්නේ රුපියල් 13000ක් වැනි මුදලක්. ඒ කියන්නේ $65ක් තමයි ඔයගලන්ගේ අතින් වියදම් වෙන්නේ. ඉතින් එතකොට ඔයගලන්ට හම්බ වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගලන්ට කෝස් එක හම්බ වෙන. ඒ කියන්නේ මේක ගැන මෙන්න මේකෙදි කෝස් අවුට්ලයින් එක ඔයගලන්ට කියලා දෙනවා දවස් දෙකක් ඇතුළත. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් එක්සෑම් එකක් කරන්න. එක්සෑම් එක කරලා ඔයගලන්ට පුළුවන් සර්ටිෆයිඩ් secure computer user කෙනෙක් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා certified secure computer user කෙනෙක් වුණාම තියෙන benefits මොනවද කියලා. ඔයගලන්ට පුළුවන්කම තියෙනවා ඕනම තැනක ඕනම job එකක් කරලා හරි ඕනම job එකකට ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් ඔයගලගේ professional qualification එකක් විදියට. ඔයගොල්ලෝ හිතන IT field එකේ ඉන්න කෙනෙක් නම් දැන් IT කරන කෙනෙක් නම් නැත්නම් cyber field එකේ විතරක් ඉන්න කෙනෙක් නම් ඒ හැම දෙයකම ඔයගලන්ට මෙන්න මේ professional qualifications කියන දේ අදාළයි. ඉතින් IT විතරක් නෙමෙයි business management හෝ engineering හරි ඒ ඕනම field එකකට මෙන්න මේ
ප්‍රොෆෙෂනල් කෝර්සස් එහෙනම් ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේෂන්ස් කියන ඒවා දාලා ඉතින් මේ ඔයගලන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ Cisco IT Solutions කියන ආයතනයෙන් ඔෆර් කරන මෙන්න මේ ඩොලර් 100 වවුචර් කෝඩ් එක අරගෙන වවුචර් කූපන් එක අරගෙන ඔයගලන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කෝස් එක ෆලෝ කරලා හොඳ ප්‍රොෆෙෂනල් පර්සන් කෙනෙක් වෙන්න ඉතින් අපි බලමු කොහොමද ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් හදාගන්න यूज कर मैंने मैं कोर्स सह मे एक्साम करवा कोर्स एनरोल कोहमद दैंग अभी बल इतने मुलिम करो मैंने मैं Cisco IT Solutions के वेबसाइट यानी मेकड़े आना मुलिम Cisco IT Academy .com के लिए अड्रस बागे पल्ले अम्म वीडियो पल्ले डिस्क्रिप्शन के लिंक ये लिंक टूना तो एक्सेस कर मैंने मे वेबसाइट ඉතින් මම මේ වෙබ්සයිට් එක මුලින්ම කියා මෙන්න මෙතනදී ඔයගලන්ට තියෙන ඔප්ෂන්ස් දෙක. එකක් සයින් ඉන් නැත්නම් සයින් අප්. ඉතින් ඔයගොල්ලෝ සයින් ඉන් කරන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ account එකක්. අපි බලමු කොහොමද account එකක් හදාගන්නේ ඊට පස්සේ සයින් ඉන් වෙලා කොහොමද මෙන්න මේ ඔයගලන්ට මම කතා කරපු certified secure computer user කියන කෝස් එක buy කරන්න කියලා. मैं सैन अफ की बटन गिट पास मैं मेतन आर्डर पे मे वगे फोम का मेतन मुलिम यूस नेम यूज कर यूस नेम या पास लगे मैंने यूस नेम यूज कर लगे मैंने मे यूस नेम या अभी मैंने मेतन टाइप कर इधर से पासवर्ड दागन पासवर्ड दागदी मम उगल खाली वीडियोस कहमद पासवर्ड दागन क्या इतनी यह वीडियो हारी उगल कैमती वीडियो मैंने मेतन पासवर्ड सिक्यूरिटी दागन इट वैसे अभी मैं मेतन अभी फस्ट नेम एंटर करना फस्ट नेम नमक हो तम मेतन पड़ा मेतन अभी नमक उगलेंगे जस्ट लास्ट नेम इवागेम का इट पास तीन जेन्टे सिलेक्ट कर मेल द फीमेल दर इट पास मैंने मेतन बर्थडे एंटर करना मे भी मैं बर्थडे एंटर कर इट पास यूज करना इमेल अड्रस मैंने मेतन दिन इट पास मैंने मे इमेल अड्रस कमाईलांगे डीटेल ऑटोमेटिक एंड मैंने मेम लगना इट पास यूस मैंने मेकला इमेल अड्रस हरी इमेल अड्रस मैंने मेतन टाइप करना इट पास दंड यूज करना मोबाइल नंबर मैं टाइप करना इट पास इन अड्रस ඊට පස්සේ අපිට මෙන්න මෙතන යට දැන් අපි ඔක්කොම ෆෝම් එක ෆිල් කරගෙන ඉවරයි අපි ඊට පස්සේ කරන්න තියෙන මෙන්න මේ යට තියෙන create an account කියන බටන් එක ක්ලික් කරන්න ඊට පස්සේ මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔටෝමැටිකලි ඔයගොල්ලන්ගේ account එක create වෙනවා ඒ වගේම තමයි ඔටෝමැටිකලි මෙන්න මේ account එකට ඒ කියන්නේ මෙන්න මේ site එකට sign in වෙනවා දැන් ඔයගොල්ලන් මෙන්න මෙතන පේනවා ඇති මගේ info base එක කියලා මම මෙතන sign in උනේ එක මෙන්න මේ මගේ profile එක තියෙනවා මෙන්න මෙතනදී ඉතින් ඒ profile එක යන්න පුළුවන් මෙතන මගේ නමත් එක්කම මෙතන ඔයගලන්ට ස්ටුඩන්ට් ප්‍රොෆයිල් එකක් තමයි හැදලා තියෙන්නේ. ඉතින් ඒකත් මම කියනවා ඔයගලන්ට මෙතනදී සයින් ඉන් වුණාම ස්ටුඩන්ට් ප්‍රොෆයිල් එකක් තමයි හැදලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේකෙන් අපිට අර මම ඔයගලන්ට කලින් කිව්ව වවුචර් යූස් කරලා කොහොමද මෙන්න මේකේ ඩොලර් 65කට අදාළ CSCU එහෙම නැත්නම් සර්ටිෆයිඩ් සිකියුර් කම්පියුටර් යූසර් කියන ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේෂන් එක කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ හෝම් එකට යන්න ඕනේ මුලින්ම හෝම් එකට මම මෙතන ලොගින් ක්ලික් කරලා ගියා නැත්නම් මෙතන හෝම් කියන ටැබ් එකෙන් යන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා නැවිගේෂන් බාර් එකේ ට්‍රේනින් කියලා එකක් ට්‍රේනින් කියන එක යටතේ සයිබර් සිකියුරිටි කියලා තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා සයිබර් සිකියුරිටි ඉෂුව කරනවා මෙන්න මේ ඊසි කවුන්සිල් කියන එකෙන් ඉතින් මම ඔයගොල්ලන්ට ඊසි කවුන්සිල් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට කලින් කිව්වා ඉතින් ඒකෙන් ඉෂුව කරන කෝසස් කියලා තියෙනවා මෙන්න මෙතනදී මෙන්න මෙතනදී අපි යන්න ඕනේ සර්ටිෆයිඩ් සිකියුර් කම්පියුටර් යූසර් කියන ऑप्शन राइट दैन अभी सर्टिफाइड सिक्योर कंप्यूटर यूज पेज कोर्स पेज इन्े मेतन पल्ले अड़क पास मैं बल का बोलवा ऑडियन प्रोफाइल हाटद मिन्न मेघ
මෙන්න මේකෙන් ඔෆර් කරන්න කියලා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් යූස් කරන ඩේ ටු ඩේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යූස් කරනවා මම දන්නවා හැමෝම දැන් මේ වීඩියෝ එක බලන හැමෝම වගේ ඉන්ටර්නෙට් යූස් කරනවා. ඒ වගේම තමයි කම්පියුටර්ස් යූස් කරන ඩේ ටු ඩේ කම්පියුටර්ස් සහ ඉන්ටර්නෙට් යූස් කරන හැමෝටම මෙන්න මේ කෝස් එක වැලිඩ්. ඉතින් ඔයගොල්ලන් කරලා ඔයගොල්ලන්ට අමතර නොලෙජ් එක මෙන්න මේකෙන් මෙන්න මේ සර්ටිෆයිඩ් සිකුවර් කම්පියුටර් යූසර් කියන සර්ටිෆිකේෂන් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන අවුට්කම්ස් විදිහට මම අර කලිනුත් සඳහන් කරා පෝස් කන්ටෙන්ට් එකේ තිබ්බේවත් මෙතනදී ඩිස්ප්ලේ කරලා තියෙනවා. තවදුරට ඔයගොල්ලන්ට ක්ලවුඩ් සිකියුරිටි, පාස්වර්ඩ් සිකියුරිටි, ඊට පස්සේ ඊමේල් සිකියුරිටි, සේෆ් බ්‍රවුසිං වගේ දේවල් ගණනාවක් මෙන්න මේ අබවුට් සෙක්ෂන් එකේ තියෙන අවුට්කම්ස් වලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිලා වැඩි දුරටත් ඇක්සස් කර බලා ගන්න පුළුවන් කොහොමද මෙන්න මේකේ තියෙන අවුට්කම් මොනවාද කියලා. ඒ වගේම තමයි මෙන්න මේකේදී ලෙක්චර්ස් ඒ කියන්නේ දැන් ඔයගොල්ලන් මෙතනදී කෝස් එකත් එක්කම මම කිය කෝස් එකත් එක්ක එක්සෑම් එක තමයි මෙන්න මෙතනදී හම් වෙන්නේ. ඉතින් $165කට ඔයගොල්ලන්ට කෝස් එකයි එක්සෑම් එකයි දෙකම හම් වෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට කෝස් එක ඩිලිවර් වෙන්නේ ඔන්ලයින් විදියට. ඉතින් මේ දවස්වල තියෙන පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක ඔන්ලයින් විදියට තමයි මෙන්න මේ කෝස් එක ඩිලිවර් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කෝස් එක මෙතනදී ගන්න පුළුවන්. කෝස් එක තියෙන්නේ 26 27 කියන දවස් දෙකේ තමයි මෙන්න මේ කෝස් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මේ කෝස් එක ගන්න විදිය, ඒ කියන්නේ කෝස් එක දැන් $165ක් මෙතන තියෙන්නේ. අපි බලමු මෙන්න මේ කෝස් එක කොහොමද $165ක් වගේ පොඩි මුදලකට ලබා ගන්න කියලා. ඉතින් $165කට ගන්න එක $165කට ගන්නවා කියන්නේ ලොකු ඔයගොල්ලන්ට තියෙන වාසියක්. ඒ වගේම තමයි ලොකු බෙනිෆිට් එකක් මෙන්න මේ සර්ටිෆිකේෂන් එක. ඉතින් අපි මෙතනදී කරන්න ඕනේ ඔයගොල්ලන්ට මෙතනදී පේනවා ඩේට් එක තියෙනවා. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා ජූනි 26 27 වගේ දවස් දෙකේ තමයි තියෙන්නේ. ඒක ටයිප් එක ඔන්ලයින් කෝස් එකක් විදියට. ඒ වගේම තමයි මේක ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ කෝස් එක කන්ඩක්ට් කරන්නේ SSKR කියන එකෙන්. ඉතින් මෙතනදී අපි බලමු කොහොමද $165 $165කට අඩු කරගෙන මෙන්න මේ කෝස් එක කරන්න කියලා. ඉතින් මෙතනදී තියෙනවා ඔප්ෂන්ස් දෙකක් buy now සහ book now කියන එක. අපි මෙතනදී buy now කරන්න පුළුවන්, එහෙම නැත්නම් book now කරන්න පුළුවන්. මම මෙතන book now කරනවා. book now ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනදී name එක, මම අර කලින් දීපු name එක, ඒ වගේම email address එක, phone number එක, address එක, ඒ වගේ දේවල් additional note ඔයගොල්ලෝ දාලා දිනවනවා. නැත්නම් මෙතන දානවනේ අන්න ඒවා මෙන්න මෙතනදී මේ form එකේ display වෙනවා. මෙතනදී ඉතිවාස ඔයගොල්ලන්ට පේනවා total price කියලා. टोटल प्राइस के मैंने मैं 165 किला तिब्बट पोटकोत बाय वेन ने है ओवलंट करान थी ना मम खाली सनाहन कर सह पेन वाउच कोड मैंने मेतन वाउच कूपन मैंने मेतन कूपन कोड याटते टाइट करान नोनी एक कूपन कोड मैं पहला डिस्क्रिप्शन डाला थी ना उगलांट पुलवा नेगा एक्सेस कर ला उगलांट थी ना वाउच है वाउच गिफ्ट है लाभ आगे आप बालम को कोड टाइप कर लगे पेमेंट एक हेट पहाड़ का मैं मिथनदी को टाइप करना CSCU-IH मिथन पास मैं मिथनदीट के लिए डिस्प्ले यू गोट 100 USD डिस्काउंट के लिए मिथन डिस्काउंट हम डॉलर सी इतना अब मैं मिथन बुक नाउ के जैसे बुकिंग कंप्लीट के मैं वैन इट पास अनिवार्य मैं मैं बुक कर एक बुक कर अकाउंट के तीन इवे मैं तम बुक करा के कूपन कोड इट पास पुलवांक मत फस्ट दवा अद बुक करा हेट वो पुलवांक मत मैं मेक मेके पेमेंट कर मेके पेमेंट करें मेतन प्रोसीड टू पेमेंट की प्रोसीड टू पेमेंट की बटन पास मेन मे वे बुक कोर्स मेन मेतन टेबल डिस्प्ले इवेनवा मेन मे कड़े अंत विद्या मंगल बरी दुकान अरक बुक रहा पास मेन मेतन इंफा बेस मेतन दीप खाली रिजिस्टर दीप यूस नेम क्लिक कर ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ book courses කියන එකට. මේ book courses කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන් මෙන්න මෙතනදී ඔයගොල්ලෝ අර book කරගත්ත course එක මෙන්න මෙතනට display වෙනවා. මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් cancel කරන්න මේ option එකක් තියෙනවා. ඒ වගේම තමයි payment එක කරලා නැති හින්දා status එක pending කියලා තමයි පෙන්වන්නේ. ඉතින් අපි payment එක කරන විදිහ දැන් අපි බලමු. මෙතනදී අපි submit payment කියන button එක link එක click කරන්න ඕනේ.
මෙතන දියපුලන්ට ඊට පස්සේ මෙන්න මේ වගේ pop up එකක් කරන මේ pop up එකෙන් options දෙකක් තියෙනවා එකක් තමයි pay now කියලා අනිත් එක තමයි continue කියලා මේ අපි බලමු මොකද මේ pay now මොකද්ද මේ submit videos of payment කියන එකේ continue කියන button එක කියලා අපි මුලින්ම pay now කියන එකට ගිහලා බලමු මොකද්ද එන්නේ කියලා එතකොට අර කලින් වගේම මෙන්න මෙතනදී තියෙනවා අර details ඊට පස්සේ දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් total price එක කියලා US dollars 65 ડોලර් 165 තිබ්බේක දැන් ඕගලන්ට ડોලර් 65කට මෙන්න මේ සර්ටිෆිකේෂන් එක කරන්න පුළුවන්. මෙන්න මෙතනදී ඕගලන්ට පේනවා ඕගලන්ට පේමන්ට් කරන්න පුළුවන් මෙතනස් ටිකක්. ඕගොල්ලෝ PayPal දැන් ගොඩක්ම යූස් කරන්නේ PayPal නේද? අපි PayPal එකෙන් බුක් කරනවා නම් බලමු PayPal එකෙන් කොහොමද මෙන්න මේකේ පේමන්ට් එක කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ PayPal එක උඩ මෙතන සිලෙක්ට් කරලා අපි pay now කියන එකට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී redirect into PayPal කියන එකට redirect again PayPal platform එකට redirect වෙනවා. මෙතනදී ඕගොල්ලොන්ට මෙන්න මෙතනදී පේනවා ඩොලර් 65. ඒ කියන්නේ ඔයාලගේ කැපෙන ගාන PayPal account balance එකෙන් කැපෙන ගාන ඩොලර් 65. මෙතනදී ඊට පස්සේ ඔයගොල්ලෝ දෙන්න ඕනේ ඔයගොල්ලෝ PayPal account එක create කරලා තියෙන email address එක. ඒක දීලා ඔයගලන්ට පුළුවන්කම තියෙනවා next දීලා ඔයගොල්ලන්ගේ payment එක PayPal එක true කරගන්න. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ payment එක ඔයගොල්ලන්ගේ debit card එකක් හරි credit card එකක් හරි use කරලා online transaction එකක් විදියට කරගන්න. බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මෙතනදී මම කිව්ව PayPal එකෙන් කොහොමද කරන්නේ කියලා දැන් අපි බලමු. card එක use කරලා ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ normal online payments කරන card එකේ මේ card එක use කරලා කොහොමද බලමු මේ payment එක කරගන්න. අපි මේකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකක් දාලා දෙනවා PayPal එකෙන් කොහොමද අපේ බැංකු කාඩේ තියෙන සල්ලි ගන්න කියලා. मेत बैंक कार्ड नंबर इट पास एक्सपायर डेट कदी लगे बैंक कार्ड के फस्ट नेम लास्ट नेम दिन इट पास बिल्ली अड्रस मेट एम फिलकर मिन्न मे गधि या मिन्न मेतन फॉर्म फिलकर विधि दाने मैं खाली दाल दिन वीडियो के चक्कर इक मम दिन बैंक कार्ड कोहमद पे पहले साली गाड़ने के मेतन इट पास मे फिस्ट फिलकर पे नो कि बटन प्रेस कार्ड पास कार्ड के සල්ලි කැපිලා මෙන්න මේ account එකට කියන්නේ assist care it solutions private limited කියන account එකට බැර වෙනවා. ඉතින් අන්න ඒක තමයි මෙන්න මෙතනදී ආපු pay now කියන option එක යටතේ තියෙන්නේ. ඊට පස්සේ බලමු submit evidence of payment කියන එක මොකක්ද කියන්නේ. මේකදී වෙන්නේ ඔයගලන්ට පුළුවන්කම තියෙනවා bank එකට deposit කරන්න. ඉතින් මේ bank එකට deposit කරනවා නම් ඔයගලන් යන්න ඕනේ කෙලින්ම bank number එක, ඒ කියන්නේ bank account number එක අපිට හොයාගන්න ඕනේ. එකට යන්න ඕන ඔයගොල්ලෝ contact us එකේ about us කියන section එකට. මෙතන පල්ලෙහාට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා bank information යටතේ තියෙනවා Cisco ID solutions දෙපස්සේ account number තියෙනවා මෙන්න මෙතන commercial bank එකේ තමයි මෙන්න මේ account එක තියෙන ඔයගොල්ලෝ commercial bank එකට deposit කරන්න පුළුවන් මෙන්න මේ account number එක true. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා account number එක ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනදී pay කරාට පස්සේ ඔයගොල්ලන්ට payment slip එක හම්බෙනවා කියන්නේ बैंक स्लिप हमें पे करते आई अतन बुक कोर्स प्रोफाइल कड़ी बुक कोर्स मेतन सबमिट पेमेंट मैं मेतन कंटिन्यू की बटन प्रेस इट पास मैंने मेतन तीन सिलेक्ट अटैचमेंट की मैंने मैं अटैचमेंट पेमेंट स्लिप मन की पेमेंट स्लिप अटैच करना एक कंप्यूटर दाला मैंने मेतन अभी फोटो दाला अटैच करना इट पास मेतन सबमिट की बटन प्रेस सबमिट की बटन प्रेस पास मैं पुलवां का मतने मैंने मे कोर्स CSCU की सर्टिफाइड सिक्योर कंप्यूटर यूज कोर्स बुक करना ඉතින් ඊට පස්සේ බලමු ඔයගලන්ට මෙන්න මේ සර්ටිෆිකේෂන් එකට තියෙන කෝස් එකල ඔයගලන්ට එක්සෑම් එක කරගන්න. ඉතින් කලින් පේමන්ට් ස්ලිප් එක සබ්මිට් කරාට පස්සේ විඩියන් සබ්මිටඩ් කියලා මෙතන ලේබල් එකක් ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඒ වගේම ස්ටේටස් එක දැන් කලින් තිබ්බ පෙන්ඩින් කියලා දැන් ස්ටේටස් එක චේන්ජ් වෙලා තියෙනවා සබ්මිටඩ් කියලා කියන විදියට. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි කෝස් එක කියන්නේ අර CSCU සර්ටිෆයිඩ් සිකියුර් කම්පියුටර් යූසර් කියන කෝස් එක බුක් කරගන්න. මෙතන ඔයගොල්ලෝ මෙන්න මේ කෝස් එක බුක් කරාට පස්සේ මෙන්න මේ Cisco IT Solutions එකෙන් ඔයගොල්ලන්ව කන්ටැක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට තවදුරටත් ඔයගලන්ගේ ඒ කියන්නේ කෝස් එක පැවැත්වෙන දවස් බලා ගන්න ඕන නම් මෙතන තියෙනවා කැලෙන්ඩර් කියන ඔප්ෂන් එක. ඒ කියන්නේ කැලෙන්ඩර් කියන ටැබ් එකට යනවා නැවිගේෂන් බාර් එකේ තියෙන. මෙතනදී ඔයගලන්ට පල්හැම් පෙන්වනවා Easy Accounts Certified Secure Computer User කියන කෝස් එක. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා 26 27 කියන දවස් දෙකේ තමයි කියන්නේ ජූනි මාසේ 26 27 කියන දවස් දෙකේ තමයි තියෙන්නේ.
උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් දවස් දවසට පැය 8ක් කියන වගේ පැය 16ක කෝස් කන්ටෙන්ට් එකක් තමයි මෙන්න මෙතනදී ඔයගලන්ට මෙන්න මේ සර්ටිෆයිඩ් සිකර් කම්පියුටර් යූසර් කියන කෝස් එකටත් හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ කෝස් එක ඔයගොල්ලෝ ෆලෝ කරනොත් නම් ඒ කියන්නේ මම කලින් කිව්ව ඔයගලන්ට ෆලෝ කරලත් යන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඔයගලන්ට ඩිරෙක්ට් මේ එක්සෑම් එකට යන්න පුළුවන්. මම මෙතනදී රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ කොච්චර දැනගෙන හිටියත් මේ කෝස් එකත් කරලම ඔයගොල්ලෝ එක්සෑම් එක කරන්න යන්න කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ register now කියන එක press button එක press කරන්න ඕනේ. ඔයගොල්ලෝ කෝස් එක ෆලෝ කරන්න නම් මේ 26 27 කියන දවස් දෙක ඇතුළේ ඊට පස්සේ මෙන්න මේ වගේ Microsoft Office forum එකක් එනවා. මෙන්න මේ forum එක ඔයගොල්ලෝ fill කරන්න ඕනේ. මෙතනදී ඔයගොල්ලෝ අතනදී දීපු නම, මේ කියන්නේ ඔයගොල්ලෝ first name last name දීපු නම් දෙකම දෙනවා නම් ගොඩක් හොඳයි. name එක දෙනවා, full name එක. ඊට පස්සේ ඔයාලව contact කරගන්න පුළුවන් number එක මෙන්න මෙතනදී දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ අර කලින් use කරපු email address එක මාරි ඔයගොල්ලන් email address එක මෙන්න මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයගලන්ට අදාළ කෝස් එක සිලෙක්ට් කරගන්න තියෙනවා. මෙන්න මෙතනදී ඔයගලන්ට පේනවා ඇති CSCU Certified Secure Computer User කියන එක ඔටෝමැටිකලි ටික් වෙලා තියෙනවා. දවස් දෙකක් තියෙනවා කියලා දිනවා. ඒක ඊට පස්සේ ඔයගල කරන්න ඕනේ සබ්මිට් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට රෙකෝඩ් එක සබ්මිට් කරනවා. කියන්නේ ඔයගලෝ ඒ අදාළ ට්‍රේනින්ග් එකට එනවා කියලා ඔයගලගේ රෙකෝඩ් එක සබ්මිට් කරනවා. ඊට පස්සේ අදාළ ইনফরমේෂන්ස් ගන්න මෙන්න මේ Cisco IT Solutions කියන එක ඔයගලම කන්ටැක්ට් කරගන්න ඉඩ තියෙනවා. ඉතින් අනේ විදියට පුළුවන් ඔයගලන්ට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් වැඩි කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ඩිග්‍රියක් කරා හරියම නැත්නම් ඩිග්‍රිය නැතුව වුණත් කමක් නැහැ. ඔයගලගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ඔයගොල්ලෝ IT ෆීල්ඩ් එකේ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ normal day to day computers internet use කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් දෙනෙක් මේ වෙදි ඕන කරන්නේ. يعني ගොඩක් දෙනෙක්ට ඕන කරන්නේ සාර්ථක වෙන්න සාර්ථක වෙන්න හොඳ ජොබ් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ knowledge එකක් ඔයගලන්ට තියෙන්න ඕනේ. ඔයගලන්ට හොඳ knowledge එකක් ගන්නයි සහ ඔයගලගේ professional පැත්තෙන් ඔයගලගේ qualification add කරගන්න ඔයගලන්ට පුළුවන්. ඉතින් මම අද ඔයගලොත් එක්ක කතා කරපු සහ මේ වීඩියෝ එකේ පෙන්නපු විදිහට ඔයගලන්ට මෙන්න මේ course එක කරන්න. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ recommend කරනවා මෙන්න මේ course එක ඔයගලන්ට කරොත් හොඳයි. මොකද normally internet එක සම්බන්ධ වෙන හැම දෙයක්ම මෙන්න මේ course එකේදී ඔයගලන්ට හොඳ knowledge එකක් එක්ක ලබා ගන්න පුළුවන්. ඒ course එක කරලා ඒ exam එකත් කරාට පස්සේ ඉතින් ඔයගලන්ට මේ course එක සම්බන්ධයෙන් වැඩිදුරටත් මම දැනගන්න ඕන නම් මම පළයා description එකේ contact number එක දාලා දෙනවා. ඒ contact number එකට ඔයගොල්ලෝ කතා කරලා ඔයගලන්ට පුළුවන්කම තියෙනවා වැඩිදුර තොරතුරු දැනගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ පළයා තියෙන description එකේ තියෙන මේ code එක use කරන්න. එතකොට තමයි ඔයගලන්ට පුළුවන්කම තියෙන්නේ $65කට මෙන්න මේ professional qualification එක නැත්නම් professional certification එක ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ සම්බන්ධයෙන් අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් පල්ලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මගේ Infobee YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එක click කරන්න මතක කරන්න එපා. එතකොට තමයි ඔයගලන්ට මම දාන videos ඉක්මනටම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ගේ යාළුවන්ටත් දැනගන්න ඕන share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක කැමති නම් like කරන්න. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.